ජීවිතේ දේවල් විඳින්න ජීවිතේ දේවල් අත්දකින්න මගේ ගතට මේ සැහැල්ලු වෙච්ච මනස උපරිම සහයෝගයක් දෙන අද දවසේ අපිට මේ තැනට ඇවිල්ලා අද දිනේ ඇතුළත කරන්න බොහෝ කාර්යයන් තියෙනවා ඒ කාර්යයන් වලට ගත ශක්තිමත් වෙනවා වගේම මනසත් ශක්තිමත් වෙන්න ඕනි ඒ මේ වෙලාවේ ගත්ත මානසික ශක්තියත් එක්ක අපි අද දවසේ වැඩ ගොඩක් කරනවා මනසින් අත්විඳින්න මනසින් හිතන්න අද දවසේ කිසිම කෙනෙකුට කිසිම බාධාවක් නොවි මේ සියලුම දේවල් යහපත් විදියට කරගන්න ලැබෙන්න කියලා ඔබගේ ශක්තිමත් වෙච්ච මනසින් සිතුවිල්ලක් මුදා හරින්න මේ පරිසරය. එය එසේ වෙනවාමයි. හැම දිනාටම යහපතක් වෙනවාමයි. මුදා හරින්න ඒ පැහැපත් යහපත් සිතුවිලි. ඔබගේ සැහැල්ලු ගතිය, ඔබගේ මානසික සැහැල්ලු, ශාරීරික සැහැල්ලු සමගින් ඔබ දැන් නැවතත් ඔබ කලින් හිටපු විදිහටම වාඩි වෙන්න ඇස් අරගෙන ඒ වාඩි වෙද්දී එක පැත්තකට හැරිලා වාඩි වෙන්න නැත්නම් ඔබට ඔබගේ කොන්ද ප්‍රදේශයට වේදනාවල් ඇති වෙන්න පුළුවන් නිසා දැන් ගොඩාක් මොඩලිටීස් ෆලෝ කරා සහ ප්‍රැක්ටිස් කරා මේන්ලිම එක කරන්න එක හිතුවත් තමයි මට වුණා Bluetooth waiting for connection මිනිසුන්ට උදව් කරන්න හේතුව මට හිතන මම ඉන්න ෆීල්ඩ් එකත් එක්ක මම හුඟක් এডুকেෂන් ෆීල්ඩ් එකේ ඉන්නේ මට හිතන නෑ මම තව දෙයක් මගේ කරන්න ඕන මගේ ජීවිතේට මම යන තැනකට aran යන්න මිනිසුන්ව සුවපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා හොඳයි කියලා. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ පැත්තට නැඹුරුනේ සහ මේ කල් දෙකක අපේ ෆෑන් වහන්සේගේ ලොකු සපෝට් එකක් අම්බුල උන්වහන්සේගේ මඟ පෙන්වීමක් යටතේ තමයි. ඉතින් ඔකත් එක්ක හොයනකොට හුඟක් දේවල් අපි නොදන්න හැබැයි අපේ ජීවිතේට පහසුවීම ගන්න පුළුවන් දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒක මම ෂෙයා කරගන්න කැමතියි ඒක පොඩි වෙලාවකින් කරන්න බෑ ලොකු දෙයක්. මෙතන මෙතන ඉන්න සමහර අය දන්නව ඇති. ඉතින් අපි ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් ෂෙයා කරගන්නත් පුළුවන්. මොකද අපි මේක ඇඩ්වාන්ස් ලර්නින් එකක් යන හින්දා එක තැනකින් පටන් ගන්න මම අර කළුදේව කිව්ව කතාව අපි හුස්ම ගැනීම සම්බන්ධයෙන් හුඟක් රිසර්ච් බිහි වෙලා කරලා තියෙනවා. මේ හුස්ම ගැනීම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හරියට බැලුවොත් විනාඩියකට ඔයගොල්ලෝ කී වතාවක් හුස්ම ගන්නවද කවදා බලලා තියෙනවද බලන්න විනාඩියකට කී වතාවක් හුස්ම ගන්නවද කියලා සමහර අය සමහරට විනාඩියට 15 වතාවක් විතර හුස්ම ගන්නවා ඔය හුස්ම ගන්න වාර ප්‍රමාණය මත ඔබගේ බ්‍රේන් එක වැඩ කරන දේ තීරණය කරනවා රිසර්ච් කරලා තියෙනවා හුඟක් ඒක තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට්ස් අපට මේ වෙලාවට දැන් නැහැ මම ට්‍රේන් එකට ගියා ඒ ට්‍රේනර් ගෙනා ඉන්නේ ට්‍රේනර් කෙනෙක් ආවේ එයා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ගැනලා කනට මෙතනට චිප් එක හයි කරාට පස්සේ අපිට බලන්න පුළුවන් එයාගේ බ්‍රේන් එක කොච්චර කැපැසිටිස් වලින් වැඩ කරනවා ඒ කියන්නේ ඩිසිෂන් මේකින් පැත්ත හුඟක් CEO ලට එහෙම වෙන්නේ ස්ට්‍රෙස් වැඩි වෙනවා හුඟක් ස්ට්‍රෙස් වැඩි වෙනවා හුස්ම ගැනීම ප්‍රශ්නක් එක්ක ඕගොල්ලෝ ෆ්‍රයි කරන්න ඉස්සෙල්ලා අද හරි අපි තව ටිකකින් කරනකොට ඕක නිකන් ඉඳගම ගණන් කරාම කොච්චර වතාවක් හුස්ම ගන්නවද මම හිතනවා ඔයගොල්ලෝ දැන් හටි කරගෙන යනකොට සද්දේ හදා ගන්න පුළුවන් මොකද ෆස්ට් ටයිම් කරන හින්දා අපි මේ කරන්න පටන් ගන්න කලින් හොඳ හුස්මක් ගන්න ඕනේ සාමාන්‍යයෙන් තුන් වතාවක් විතර වගේ හොඳට පිරෙන්න එනහම පිරෙන්න හොඳ හුස්මක් අරගෙන දැන් පොඩ්ඩක් තියන් ඉඳලා ඉමී පිට කරන්න right ready there
හරි එහෙනම් අපි පටන් ගමු ඔක්කොම ඇස් තියාගෙන අපි ඉස්සෙල්ලා හුස්ම තුනක් ගන්නවා ඊට පස්සේ ඕම් එක කියලා ඒ කියලා දෙවෙනි එක එකපාරටම පටන් ගන්නෙ නැහැ ආවුන් කියලා ආයෙ හොඳ හුස්මක් අරගෙන තමයි දෙවෙනි එක පටන් ගන්න right හරි පටන් ගමු ඔක්කොම ඇස් තියාගන්න කටියම හොඳ හුස්මක් ගන්න उदीनवाने හැමදාම ආශ්වාස ප්‍රාශ්වාස කරන මට නොදැනුණු අමුතුම හැඟීමක් දැනෙන්න පටන් අරගෙන සැහැල්ලුවක් දැනෙන්න පටන් අරගෙන හුස්ම ගන්නවා මද රඳවා තබා ගන්නවා නිදහස් කොට එම ක්‍රමයෙන් මුදා හරිනවා දැන් මම මගේ මනස අවත පරිසරයේ ඇසෙන විවිධ ශබ්ද කෙරෙහි යොමු කරන්නයි මේ සූදානම. උත්සාහ කරන්න විවිධ ශබ්ද අතරින් ඇසෙන වඩා තීව්‍ර ශබ්දය වෙත ඔබගේ මනස යොමු කරන්න.